පහුගිය කාලේ බොහොම කතාබහට ලක් වුණා එක්තරා ක්‍රීඩා තරුවක් දේශපාලනයේ පිවිසීමේ යම් කිසි සම්භාවිතාවක් තියෙනවාද කියන කාරණය පිළිබඳ මම හිතන්නේ විදුරංග වැඩි තොරතුරු කියයි ඒ ගැන ඔය ඒ වගේම මේ පූර්ණමාලේ මේ ක්‍රීඩා තරුව කුමාර සංගක්කාර කියලා රාවයක් පැතිරිලා තිබුණා මේ අතරතුරේදී දැන් පාර්ලිමේන්තුව විසිරුව වීම ප්‍රකාශයට පත් කළා සිකුරාදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරිය සෙනසුරාදා උදේ වෙනකොට අපිට දැනගන්න ලැබුණ කුමාර සංගක්කාර මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා තියෙනවා කියලා. ඉතින් මේ නිසා අපි විශේෂයෙන්ම සහභාගී වුණා මේ මාධ්‍ය සාකච්ඡාවට. කුමාර සංගක්කාර කියන්නේ කවදත් මාධ්‍ය සමග හිතවත් හොඳින් කතා කරන්න පුළුවන් ක්‍රීඩකෙක්. ඉතින් සංගගේ මේ මාධ්‍ය සාකච්ඡාවේදී මොනවද කිව්වේ කියන දේවල් අපි ඔබ හමුවේ අද දවසේදී ප්‍රවෘත්ති සංවාදයෙන් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. කුමාර සංගක්කාර මුලින්ම කළේ තමන්ගේ සමු ගැනීම නිශ්චිතව ප්‍රකාශයට පත් කරපු එක. මම ඉන්දියානු තනගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයෙන් ග්‍රිස්ටාම යන්න තීරණය කළා. මේ තීරණය ගත්තේ අද ඊයේ නෙවෙයි, ඇත්තටම ගිය අවුරුද්ද දෙසැම්බර් මාසේ නව ශ්‍රී ලංක සංචාරක පෙර මම එවකට හිටපු තේරුම් කමිටියත් එක්ක ඉතාමත් සුහද සාකච්ඡාවකින් පස්සේ ඔව් මේ සුහද සාකච්ඡාවේදී කුමාර සංගක්කාරගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා හිටපු තේරුම් කමිටු සභාපති සනත් ජයසූරියතුළු කණ්ඩායම. ඔවුන් ඉල්ලීමක් කරලා තිබ්බා ලෝක කුසලානයෙන් ඉවර වෙලා සියලු ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් නොවි තව පොඩ්ඩක් අවුරුද්දක් විතර කාලයක් ගහන්න පුළුවන්ද කියලා. හොඳයි, සංඝ එතනදී මොකද්ද දක්වපු ප්‍රචාරය කියලා අපි ප්‍රශ්න කළා. මම කිව්ව මට අවුරුද්දක් ගහන්න බෑ, මම තව තරගාවලිත් එකකට විතර මට ඕනම් පුළුවන් වෙයි, නමුත් ඒ මුළු තරගාවලියම ගහන්න අමාරුයි. ඉතින් ඔවුන් ඒකට ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඒ එකඟතාවය අනුව මම ඒ තීරණය කරපු විදිහට ඉන්දියාවේ තනගාවලියේ සංඝ දෙකක් ක්‍රීඩා කරලා මගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් කළා. හොඳයි, අගෝස්තු මාසයේ ආරම්භ වන ඉන්දිය තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයෙන් පස්සේ කුමාර සංගක්කාර ක්‍රීඩා දිවිය හමාර කරනවා කියලා තමයි සංඝ සඳහන් කළේ. දැන් මේ පැතිරිලා තිබිච්ච කටකතාව පිළිබඳව පූර්ණමාලි අපි සංඝගෙන් ඇහුවා. සංඝ දේශපාලනයට එනවා කියලා කටකතාවක් තියෙනවා නේද? ඔව්, මටත් ආරංචි මේ කොහෙද කලාවේ පැත්තෙන්ද කොහෙද එනවා අය කියලා. එහෙමනම් මම නම් දන්නේ නැහැ, මටත් කවුරු හරි කියපු දෙයක් තමයි ඒ. හැබැයි එහෙම දෙයක් මගේ හිතෙත් නැහැ, මම දන්නෙත් නැහැ. හැබැයි දැන් මෙතනදී එකතු වෙලා හිටපු මාධ්‍යවේදීන්ගේ වගේම කියනවා මාධ්‍යවේදීන් සියලුම දෙනාගේ හිතේ පුංචි සැකයක් තිබුණා. ඒ සැකේ අපි වචනවලට හැරෙව්වා. මෙන්න මෙහෙම මම අපි අහපු විදිහටම පූර්ණමාලි කියන්නම්. මේ ඊයේ මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුවනවා සංඝ. එතකොට අද ඔබ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවනවා. දැන් පොදු අපේක්ෂකයා වුණත් එළියට ආවේ මාධ්‍ය සාකච්ඡාවකින් පස්සේ සහ මේ මැතිවරණයක් ප්‍රකාශ කළාට පස්සේ මේ සංඝගේ ප්‍රතිචාරය. ඔව් නෑ, හැබැයි මම ඉන්දියානු තරගාවලියේ තරග දෙකකටත් එනවා. ඉතින් ඡන්ද වැඩ කරනවා නම් ක්‍රිකට් ගහන්න අමාරුයි. ඒක හන්දා මං හිතන්නේ දේශපාලනයට සුදුසු කට්ටිය ඉන්නවා. ඒ නමුත් මම ඒ අතරට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ කුමාර සංගක්කාර කවදාවත් දේශපාලනයට එන්නේ නැද්ද? ඔව්, මම හිතන්නේ කවදාකවත් නෑ කියන්න හොඳ නෑ. මොකද එහෙම කිව්වහම මේ සමහරලාට මේ වෙනස් වෙලා තියෙනවා තීරණ. ඒක හන්ද මම කියන්නේ මම මගේ බලාපොරොත්තුවක් නෑ දේශපාලනය දෙන්න. මම හිතන්නේ මගේ අදහස නම් ඕනෑම විදියකින් තමන්ගේ කණ්ඩායමටත් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජයටත් උදව් කරන්න පුළුවන් තමන්ගේ අන්දමට දේශපාලන වේදිකාවට එන්නේ නැතුව. ඉතින් දේශපාලඥයන් විශේෂ සේවාව කරනවා රටට. ඉතින් ඒ අතරට මම එළඹෙන්නේ. හොඳයි, දැන් කටකතා නිකම් පැතිරෙන්නේ. අපි කියනවානේ මේ ගින්නක් නැතුව දුමක් නැගින්නේ නැහැ කියලා. එතකොට දැන් කුමාර සංගක්කාර දේශපාලනයට එනවා කියලා ලොකු කටකතාවක් පැතිරිලා තිබුණා. සංගත දේශපාලන පක්ෂ වලින් ආරාධනා ලැබිලා තියෙනව නේද? මම හිතන්නේ එහෙම කියන්න බෑ. එහෙම මොනවත් මෙවැනි සාකච්ඡාවකදී මම හිතන්නේ දේශපාලනය කියන දේ තාමත් විශේෂිත වූ ක්ෂේත්‍රයක්. ඒකට විශේෂිත වූ කැපවීමක් ඕනේ, විශේෂිත වූ දැනුමක් ඕනේ. ඉතින් ඒ සුදුසුකම් මගේ අතට මට තාම නැහැ කියලා තමයි මම කියන්නේ. හොඳයි, දැන් අපි මේ දේශපාලන කතාව පැත්තකින් තියලා කුමාර සංගක්කාර කියන්නේ මේක. හැබැයි විදුරංග, මේ සංගගේ උත්තරෙන් පස්සේ මේ මට හිතුනේ සංගා පිටියේදී වගේම අනිත් දේවල් වලදීත් මේ හුඟක්
ඉස්සරහට හිතලා තීරණ ගන්න කෙනෙක් කියලා. මොකද ඒ උත්තරේ හරි පැහැදිලි. අනිවාර්යෙන්ම පූර්ණමාලි, අපි ඒ පිළිබඳවත් සංගගෙන් ඇහුවා ඉදිරියේදී මොකද්ද වෙන්නේ කියන කාරණේ පිළිබඳව. ඊට වඩා දැන් කුමාර සංගක්කාර කියන්නේ විශේෂිත කැපකිරීමක් සහ විශේෂිත දක්ෂතාවයන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රදර්ශනය කරපු ක්‍රීඩකයෙක්. වැඩිම ටෙස්ට් ලකුණු ලාභින් අතර ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා. වාර්තා රැසක් මේ වාර්තා ගන්න කියන්න ගියොතින් අපිට අද කාල වේලාව මදි වෙනවා. කොහොමනත් දැන් කුමාර සංගක්කාරට සමුගන්න විශේෂිත ස්ථානයක් තෝරගන්න තියෙනවා නම් කොතනද තෝරගන්නේ කියලා අපි ඇහුවා. මට තෝරගන්න එහෙම අවස්ථාවක් තිබ්බනම් මම නුවර තෝරගන්නවා. නමුත් මං හිතන්නේ ක්‍රීඩකයෙක් හැටියට එහෙම තැන් තෝරන්නවත් අවශ්‍ය විදිහටම නික්ම යන්නවත් හෝ එහෙම තෝරන්න අමාරුයි. අපි බැඳිලා ඉන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඔවුන්ට තියෙනවා ස්ථාන තෝරගන්න. හැබැයි ක්‍රීඩකයෙක් හම්බ හැම වෙලාවෙම මේ දේ වෙනස් කරන්න බෑ. හැබැයි කුමාර සංගක්කාර කියන්නේ විශේෂිත ක්‍රීඩකයෙක්. මේ විශේෂිත ක්‍රීඩක මෙහෙමවත් යන්න ලැබුණ එක මම හිතන ලොකු වාසනාවක්. සමහර මට වඩා ඉතාමත් හොඳට ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් ඉඳලා තියෙනවා. මටත් වඩා විශේෂිතව ලංකාවට සේවයක් කරපු ක්‍රීඩකයන් ඉඳලා තියෙනවා. ඔවුන්ටත් සමහරලාට අහිමි වෙලා තියෙනවා ලංකාවෙන් අවශ්‍ය විදිහට ආස විදිහට මේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් වෙලා යන්න. ඉතින් මට මේ වාසනාව පෑදුන එක ගැන වැඩිදුර හිතන්න නැතුව ඒක හිනා වෙලා බාර අරගෙන හම්බ වෙන්න තැන ක්‍රීඩා කරලා යන්න තමයි මගේ බලය. කුමාර සංගක්කාර කියන්නේ විශිෂ්ට ක්‍රීඩකෙක්. ඒ වගේම අතිවිශිෂ්ට ක්‍රීඩකෙක් තමයි මුත්තය මුරලිදරන් කියන්නේ. මුරලිගේ සමු ගැනීම වෙන්නේ හරි විශේෂිත විදිහකට. ඔහුට කඩලු 800 ලබා ගන්න තියෙද්දි, කඩලු 792ක් ටෙස්ට් කඩලු 792ක් ලබාගෙන තිබියදී ඔහු කියනවා මම මීළඟ තරගයෙන් සමු ගන්නවා කියලා. ඒ කියන්නේ තවත් කඩලු 8ක් ඒ තරගයේදී ඔහු අනිවාර්යෙන් ලබා ගත යුතුයි. මේ සම්බන්ධයෙන් උත් සංගක්කාර සිහිපත් කළා. මුත්තය මුරලිදරන්ට මම නායකත්වය දරද්දී අපි තේරු කමිටුවත් එක්ක ඉඳගෙන ඔහුට එන්න කියලා ඔහු කිව්වා. ඔහු එක තරගයක් ගහලා අයින් වෙලා යන අය කියලා ඉන්දියන් සංචාරයේ. ඌට තව කඩුරු 8ක් ගන්න තිබ්බා කඩුරු 800ට එකතු වෙන්න. ඉතින් අපි කිව්වා මේ එක තරගයක් ගහන්න එපා, ওই තරග තුනෙන් කොයි එක උනත් ගහලා නැත්තම් පස්සේ රැවිලා කඩුරු 800 අරන් යන්නේ කියලා. හොඳයි සංගම්, මොකද්ද මුරලිගේ ප්‍රතිචාරය උනේ එතකොට? ඔහු කිව්වේ මට එක තරගයකින් කඩුරු 8ක් ගන්න බැරි නම් වැඩක් නැහැ. මොකද මං ක්‍රීඩකයෙක් හැටියට මගේ දක්ෂතාවය අනුව මට ඒ දේ කරන්න පුළුවන්. අනිත් ඒ මම දන්නා මං ඒ දේ කරොත් අපි ඒ තරගයේ ජයග්‍රහණය කරනවා. ඉතින් ඒ දේ මම බාර අරගෙන මං 800 ගන්න බලන්න එක තරගයෙන් කියලා. මම හිතන්නේ ඒක විශේෂිත වූ කියමනක්. එවැනි ආත්ම විශ්වාසයක් තියෙන, තමන්ගේ හැකියාව පිළිබඳ විශ්වාසයක් තියෙන ක්‍රීඩකයන් ඉතාමත් අඩුයි. අනිවාර්යෙන්ම එවැනිම ආත්ම විශ්වාසයක් තිබෙන ක්‍රීඩකයෙක් කියලා අපි විශ්වාස කරනවා කුමාර සංගක්කාර. කුමාර සංගක්කාරටත් කඩයිමක් පසු කරන්නට තිබෙනවා. ලකුණු 200ක් තව එක ලකුණු 200ක් ලබා ගත්තොත් ඩොන් බ්‍රැඩ්මන්ගේ ද්විත්ව ශතක වාර්තාව සම කරන්නට සංගට හැකියාවක් තිබෙනවා. මේ සඳහා සංගට තවත් තරඟ තුනක් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මුරලි මේ කඩලු 800 සීමාවට ළඟා වුණා වගේම සංගත් මේ සීමාවට ළඟා වේවි කියලා. දැන් සංගගේ සමු ගැනීමෙන් පස්සේ මොන ක්ෂේත්‍රයක් ඔස්සේද යන්නේ කියන කාරණේ බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්. සමහරු ඇහුවා මේක අන්තර්ජාතික ක්‍රිකට් සභාවට යනවද, නැත්නම් විනිසුරුවරයෙක් වෙනවද, නැත්නම් ව්‍යාපාරික කටයුතු වල ඉන්නවද, ව්‍යාපාරික කටයුතු වල යනවද, නැත්නම් නීතිඥයෙක් විදියට ඉදිරියට යනවද කියලා මේ සංගගේ ප්‍රතිචාරය. මම හැම විශේෂිතම ක්ෂේත්‍රයක් තාම ගැන හිතලා නැහැ. නමුත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මට විශේෂිත වූ ජීවිතය ලබා දීලා තියෙනවා. මම ඉතාමත් නායකයති. ඉතින් ඕනෑම අවස්ථාවක ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හෝ කණ්ඩායමට හෝ මගෙන් යම් ඕනෑම දෙයක් අවශ්‍ය වුණොත් මම ඒ දේ ඕනෑම වෙලාවක ඔවුන් වෙනුවෙන් කරන්න මං ලෑස්ති වෙලා ඉන්නේ. දැන් පූර්ණමාලී, මේ සමහරක් වෙලාවට ක්‍රීඩකින් වගේම විවිධාකාරයේ ක්ෂේත්‍රවල අත්දැකීම් තියෙන පුද්ගලයන් හිතනවා මගෙන් මේ ක්ෂේත්‍රයට දායකත්වයක් අනිවාර්යෙන් ලැබිය යුතුමයි කියලා. හැබැයි සංගත් එහෙම හිතනවද? අපි අහලා බලමු සංගගේ. හැබැයි මම කවදාකවත් හිතන්නේ මගෙන් එහෙම දෙයක් ඔවුන්ට හැමදාමත් අවශ්‍ය වෙයිම කියලා. මොකද එහෙම හිතන්න හොඳ නැහැ. මොකද දැනුම තියෙන ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මට වඩා විශේෂිත වූ දැනුම තියෙනවා. ඉතින් මේ සියලු දෙනාම හවුල් වෙලා මම හිතන්නේ ඔවුන්ගේ පුළුවන් තරම් දේ කරයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තවත් ඉදිරියට ගෙන යන්න. සංගගේ වගේම අපිත් බලාපොරොත්තු වෙන්නේ හැම දිනෙකම හවුල් වෙලා ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් වැඩ කටයුතු කරાવી කියන එක. කුමාර සංගක්කාර කියන්නේ ශ්‍රී ලංකාවට සුවිශේෂී ක්‍රීඩකයෙක්, ඒ වගේම නිහතමානී ක්‍රීඩකයෙක්. ඉතින් මේ වගේ ක්‍රීඩකයෙකුගේ සමු ගැනීම